හොඳයි. මරේන පටන් ගමු පුතේ. ආයි බලන්න හැමෝන්ටම. අද අපි චලිතය පාඩම පටන් ගමු කියලා කිව්වේ. චලිතය පාඩම කරමු කියලා කිව්වේ. මොකද අපි ප්‍රස්තාර පාඩමේ ප්‍රස්තාර ගණන් වල කියන්නේ ප්‍රස්තාර කොටසේ මැද්ද කියන නිසා මම මේක ඉවර කරලා ඊළඟ පාඩම් දෙකේ දවස් දෙක කරමු කියලා මම තීරණය කරේ. නැත්තම් ඒක මේ ගණන් හදන්න තත්ත්වයක් නැති නිසා. හොඳයි. පාඩම් පටන් ගන්න කලින් පුංචි දේවල් කීපයක් තියෙනවා කතා කරන්න. පළවෙනි එක මොකක්ද අර ක්වික් වික සීරිස් එක, ඒකේ ආසස් ටික දීලා තිබ්බ ගොඩක් කට්ටිය. අතරම සිංහල මීඩියම් තමයි යූටියුබ් එකේ තිබ්බා, ගොඩක් හොඳයි ඒක. ගොඩක් කට්ටිය ඒවල තිබ්බා දවසේ යූටියුබ් එක හදලා. ඒක නිසා ඒ ළමයි අතරම ඇප්‍රිෂියේට් කරන්න ඕනි. හොඳ අතරම කියන දේ අහලා තිබ්බා මං. උත්තර පත්‍ර කියන්නේ උත්තර ටික බලාගෙන යනකම් මං ඉන්නේ, තව බලලා ඉවර නැහැ. ඒක දැනෙන කී තව මේ බලන් තියෙනවා. බලපු ගමන් මං අප්ලෝඩ් කරනවා. හරි. මොකද්ද ඒක එහෙම තියාගෙන ඉන්න පස්සේ පුතේ මං අර ක්විට් එකක් සීරීස් එක මං දැම්මේ ඔයගොල්ලන්ට පරණ පාඩම් ටික නැවත බාරක් මතක් කරන්න කරු පාඩම් ටික. ඒ නිසා යම් යම් අමතක වීම් තියෙනවා නම් ආයි පාරක් නෝට් එක බලන්න පුළුවන්. නෝට් එක මතක නැත්නම් අදාළ වීඩියෝ එක බලන්න ඊට අදාළ. මම හැමෝන්ගෙම මේ ඉල්ලන්නේ පොඩි පොඩි ගණන් වර්ධකෙන් තිබ්බ ඕගොල්ලෝ. අමාරු කරන් තිබ්බා. අමාරු කරන් තමයි දැන් මම මේ අද පොඩ්ඩක් ඩිස්කස් කරමු කියලා හිතුවේ. මොකද ඒක ඩිස්කස් කරලා පාඩම් පටන් ගමු කියලා මට හිතුනේ. ඒ කියන්නේ හැමෝන්ටම අමාරුයි කියලා සහ සාකච්ඡා කළ යුතු මට්ටමේ ගණන් ටික මම සාකච්ඡා කරනවා. හරිද? මම ඕගොල්ලන්ට වෙනම ඒක රිවිව් එකක් වීඩියෝ එකක් විදිහට දැම්ම. නමුත් මේ වීඩියෝ එක විදිහට දැම්මට සමහර වෙලාවට අර ප්‍රශ්න වලට ගැටලු තියෙන්න පුළුවන්. ඒක නිසා මම ආයෙසරයක් ඒ ප්‍රශ්න ටික, හරිද, ඒ අදාළ ප්‍රශ්න ටික මම පොඩ්ඩක් සාකච්ඡා කරනවා කියලා බැලුවේ. විශේෂයෙන්ම දෛශික වල එහෙම අර ඕගොල්ලන්ට මේ අවස්ථාවේදී කියන්නේ නොකරිච්ච, කියන්නේ අපි ටියුට් එකේ මන් දැම්මේ නැති ගණන් කිහිපයක් දැම්මා. ඒ වගේ ගණක් ආවොත් මොන වගේ විදිහට හිතන්න ඒක පොඩ්ඩක් කියා දුන්නොත් හොඳයි කියලා මට හිතුණා. හරිද? මොකද්ද ඒක නිසා ඒක අයිස්සක් මම ඔයගොල්ලෝත් එක්ක දැන් කතා කරනවා. ඒදී කතා කරලා පස්සේ අපේ පාඩමට යනවා සරල විචලිතේ. හරිද? ඒ නිසා මම මෙතන ක්වික් රීකප් සීරීස් එකේ මම කතා කරන්න යොත්තේ මම තෝරගත්ත ප්‍රශ්න කීපයක් විතරයි. හරිද? ඊටු ටික මම රිවිව් එකක් විදිහට දැම්මා. සහ මේ මොකද්ද ඒ රිවිව් එකේ තියෙන එක තේරෙන්නේ නැති යම් කිසි කෙනෙක් කියනවා නම් මගෙන් පොඩ්ඩක් අහන්න. හරිද? ඒක ඕනේ කියලා තාම කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? මම ඉංග්‍රීසි මීඩියම් එකේ තාම රිවිව් එකක් දැම්මේ නැහැ. හේතුව මේ ඉංග්‍රීසි මීඩියම් දරුවෝ ඔක්කොම ටික සබ්මිට් කරලා තිබුණ නැහැ. ආන්සර්ස් ටික 12 දිනක් වගේ තමයි සබ්මිට් කරලා තිබ්බේ. ඒක නිසා දැන් ඉතුරු කට්ටිය සබ්මිට් කරන්න කියලා කිව්වා. එතකොට ඒවලට ක්ලෝසින් ඩේට් එකත් එක්ක ඊට පස්සේ ඒගොල්ලන්ගේ රිවිව් එක දානවා. හරිද? මං ඒ දෙකම ඔයගොල්ලන්ට බලන්න කිව්වා. මොකද මං ප්‍රශ්න වෙනස් කරලා දුන්නේ හේතුව හැමෝන්ටම හැම ප්‍රශ්නයක්ම බලන්න පුළුවන් වෙන විදිහට. හරිද? මොකද එතකොට ඉංග්‍රීසි මීඩියම් එකකින් ඕගොල්ලන්ට ගිහිල්ලා බලලා කතා කර බලලා ඒ ප්‍රශ්න කරන්න පුළුවන්. ඒතරත් හොඳ ප්‍රශ්න තියෙනවා. ඕගොල්ලන්ගෙත් හොඳ ප්‍රශ්න තියෙනවා, ඒගොල්ලන්ට කරන්න පුළුවන්. ඒ වගේ. හරිද? ඒක නිසා ඉංග්‍රීසි මීඩියම් එකේ මොකක් හරි දෙයක් තේරෙන්නේ නැතනක් තියෙනවා මගෙන් ඒක අහන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි? එහෙම අහපු දරුවෝ හිටියා. ඒ නිසා ඒවා කරන්න කරලා ආන්සර්ස් ටික මට දෙන්න. හරිද? ආන්සර්ස් ටික මගේ මාත් එක්ක ඩිස්කස් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද අනිවාර්යෙන් ඉගෙන ගන්නයි ඕනේ. හරිද? මොකක් හරි දෙයක් ඉගෙන ගන්න පුතේ ඕනේ. හරිද? විශේෂයෙන් ඔය පරණ පාඩම් ටිකේ යම් යම් ගැටලු තියෙනවා නම් ඒවට අදාළ නෝට් එක බලාගෙන නෝට් එක බලලා විතරක් මතක නැහැ වගේ නම් ඒකට අදාළ වීඩියෝ එක අස්සරයක් බලන්න. ඒ වීඩියෝ එක තාම මම YouTube එකේ තියෙනවා. ඒක මම අයින් කරේ නැහැ. හරිද? ඒ නිසා ඒක තාම available තියෙනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඔන්න මට link එක දාන්න පුළුවන්. හරිද? හොඳයි. එතකොට එහෙමනම් අපි දැන් පටන් ගමු ප්‍රශ්න එක සාකච්ඡා කරන්න. මම මේ සාකච්ඡා කරන්න පුතේ මම තෝරගත්ත ප්‍රශ්න ටිකක් විතරයි. ඕගොල්ලන්ට අවශ්‍ය වෙන ප්‍රශ්නයක් තියෙනවා නම් මාත් එක්ක කතා කරන්න ඒක කතා කළ හැකියි. හරි? හොඳයි.
මුලින් අපි මේක ඩිස්කස් කරලා ඊට පස්සේ යමු මේ පාඩමට. ඒ දායක පාර අදලා තිබ්බා. ප්‍රශ්නයක් නෑ නම් සාකච්ඡා තිබ්බ එකක් මෙන්න මේ හතරවෙනි ගාන. හතරවෙනි බලන්න විභාග ගැටලුවක් සහ මේ වගේ ගැටලු එකාර අපි සාමාන්‍ය දෛශික වල එන එක ගැටලු මේ ටයිප් එක. ඔන්න ඔය විදිහට අපිට ගැටලුවක් දුන්නොත් බලන්න මේ ගැටලුවේ තියෙන මොකද්ද කියලා. පරිමාණයට අන්දිරලත්. ඒ කියන්නේ මොකද්ද? දෛශික පද්ධතිය ඇඳලා තියෙන පොතේ පරිමාණයට. ඒ කියන්නේ ඔය දෛශික පද්ධතියේ දෛශිකයේ දිගක් කියන එක යාගේ විශාලත්වයට අනුරූපයි. ඒක හොඳට තේරුම් ගන්න. සාමාන්‍ය මේ විභාග ගණනක් නිසා මේක හරියටම අඳිනවා. හරිද? ඒක නිසා ඔයගොල්ලෝ කිසි සැකයක් කරගන්න එපා. විභාග ගන්න කොයි වගේ දෙයක් ආවොත් අනිවාර්යෙන් ඔයාට අඩුවල පාවිච්චි කරන්න පුළුවන් ඒ දෛශික විශාලත්වය ගන්න. එහෙම අවශ්‍ය නැහැ ඇත්තටම නිකන් බැලු බලමට කියන්න පුළුවන්. නමුත් කාටරි බැලු බලමට එකපාරට ඔලුට එන්නේ නැත්තම් රූල පාවිච්චි කරන්න පුළුවන්. හැත් සමාන දෛශික මොනවද විශාලත්වය කියන්නේ කපන්න පුළුවන් දේවල් මොනවද මොකද තියෙන ආසන්න කිරීමක් නේ කරන්නේ. ආසන්න කිරීමක් තුළ මේ වගේ දේවල් කතා කරන්න පුළුවන්. ඒක නිසා ඕගොල්ලන් රූල පාවිච්චි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මං හිතනවා ඔය හිතෙන් ගන්නත් පුළුවන්. හරිද? ඒ දේත් තියා ගන්න. හොඳයි. මං නිකන් ඔක නිකන් මං අදින්නම් ඔය දර්ශක පද්ධතිය. F1 F2 F3 F4 F5 F6 F7 F8 make up all B C හොඳයි. බලමු පුතේ. මේ වගේ කොහොමද එකක් මෙව කරන්න කියලා. මේ වගේ දෛශික පද්ධතියක් දුන්නා. පද්ධතියක් දුන්නොත් විශේෂයෙන් මාරි භාගයට නැත්තම් එක්සැම්පල් එක. මේවා එන්න පුළුවන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේවා සම අර 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 පැටින්ස් මේ අර සාමාන්‍ය අර ටිපිකල් පැටර්න්ස් තියෙන අනේ ටිපිකල් ටයිප් එකේ ගැටලුව. හරිද? මේ වගේ දෛශික පද්ධතියක් ඒගොල්ලෝ පැහැදිලිව කියන පරිමාණයට අඳිනවා කියලා. පරිමාණයට අඳිනවා කියන එකේ තේරුම තමයි මේගොල්ලෝ ගොඩක් වෙලාවට ඔය ඔටෝකැඩ් හරි මොකක් හරි වගේ මේකක් පාවිච්චි කරලා ඒකෙන් හරියටම පරිමාණයට ගන්නවා. ඒ නිසා මේ ලෙන්ත් එකක් හරියට මේගොල්ලෝ අරන් තියෙන ලෙන්ත් එක ඊට පස්සේ ඔය තියෙන ඇංගල්ස් එම හරියටම අරන් මේක ඇදලා තියෙන. හරිද? ඒක නිසා අපිට මේ වගේ වෙලාවක බැලූ බැල්මට කියන්න පුළුවන් මේ දෛශිකයේ විශාලත්වය මෙයාගේ දිගට කෙලින්ම අනුරූපයි කියලා. හරිද? ඒ දේ මෙතන ගන්න පුළුවන්. දිශාවත් ඒ වගේම තමයි. ඒ අනුව ගත්තාම බලන්න හොඳට ඔය දීලා තියෙන ගාන ඕගොල්ලෝ ඊට පස්සේ හද මම මම ස්ක්‍රීන් ෂෙයා කරන්න ඕගොල්ලන්ට මෙතන පේන නිසා රෙකෝඩින් කරන නිසා. නමුත් ඊට පස්සේ ආයෙසරක් ඕගොල්ලෝ බලන්න ගාන බලන්න හොඳට
මෙන්න මේ දෛශික දෙක. මේ දෛශික දෙකේ විශාලත්වය ගත්තොත් දිගින් සමානයි කියලා අපිට පේනවා. ආසන්න වශයෙන් දිගින් සමාන. හරිද? ඒ වගේම දිශාවෙන් ප්‍රතිවිරුද්ධ. මුලින්ම බලන්න අන්න ඒ වගේ කැන්සල් කරන්න පුළුවන් දේවල් තියෙනවද කියලා. කැන්සල් කරන්න පුළුවන් දේවල් තියෙනවා නම් කැන්සල් කරන්න පුතේ මේ මොකද්ද? මෙයාගේ සම්පූර්ණ බලය හරින කල්. හරි. එහෙනම් මේ දෛශික දෙක ගත්තොත් එහෙනම් විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. ඒක නිසා අපි ඒවා අයින් කරන්න පුළුවන්. මම ඔන්න අයින් කරා. හරි. දැන් ඉතුරු ඒවා කොහොමද කරන්නේ? ඉතුරු ආරේඛාන්ට වෙනස් කරන්නේ. ඒකාන්ත අදාළව මම දෛශික අයින් කරපු විදිහට වෙනත් ගානකට කරන්න බෑ. හැබැයි අර මම බේසික් ක්‍රමේ තේරුම් ගන්න. මොකද ක්‍රමය? විශාලත්වය කියන එක කෙලින්ම ගන්න පුළුවන් මේ දිගේ. මේ පරිමාණයට ඇඳලා තියෙන එක. හරි. කෝණයත් එහෙම දිශාවයි විශාලත්වය දෙකම එකින් ගන්න පුළුවන්. හරි. බලන්න මේක ගත්තොත් එහෙම මෙතන පැහැදිලිව පේනවා. සාමාන්‍යයෙන් මම මේ ඇඳලා තියෙන එකට වඩා දැන් දීලා තියෙන එක පොඩි පැහැදිලිව පේනවා. මේ දෛශික දෙකේ විශාලත්වය සමානයි. මේ දෛශික දෙකේ විශාලත්වය සමානයි කියලා සහ මේ කෝණ දෙක විශාලත්වයෙන් සමානයි කියලා මට පේනවා. ඒක ආසන්න වශයෙන් ගන්න පුළුවන්. හරිද? ආහාරයෙන් ගන්න. හරි. එහෙමනම් බලන්න මේ දෙක විශාලත්වයෙන් සමානයි නම් මේ දෙන්නා විශාලත්වයෙන් සමානයි නම් මම දන්නවා මේ දෙදෙනාගේ සම්ප්‍රයුක්ත දෛශකය මේ දෙදෙනාගේ සම්ප්‍රයුක්ත දෛශකය යා යුත්තේ මේ දෙදෙනාගේ කෝණ සමච්ඡේදකේ හරහා නේද? රොම්බසෙන් පුතේ ඇඳෙන්නේ. මේ දෙදෙනා විශාලත්වයෙන් සමානයි නම් මේ දෙදෙනා විශාලත්වයෙන් සමානයි නම් සම්ප්‍රයුක්ත දෛශකය යා යුත්තේ අනිවාර්යෙන් යාගේ කෝණ සමච්ඡේදකේ හරහා. පැහැදිලි. හේතුව එතකොට ඇඳෙන සමාන්තරාශ්‍රය රොම්බසයක් රොම්බසයක් නම් අනිවාර්ය ශීර්ෂ කෝණ සමච්ඡේද වෙනවා. එහෙනම් මේ දෙදෙනාගේ සම්ප්‍රයුක්තය අනිවාර්ය මේක හරහා යා යුතුයි. ඒක හරහා යා යුතුයි. කොච්චරක් යා යුතුයි? කොච්චරක් යා යුතුයි? අන්න එක ප්‍රශ්න. මේක බැලූ බැල්මට පේන මේ කෝණේ නිකන් අංශක 120කට ආසන්න වශයෙන් ඇති කියලා. නේ? බැලූ බැල්මට මම හැම වෙලෙම කියන්න බෑ නමුත් සාමාන්‍ය ආසන්න වශයෙන් ගන්න පුළුවන්. හරිද? එහෙම වුණොත් ගොඩාක් වෙලාවට මේ දෙදෙනාගේ සම්ප්‍රයුත්තේ ඒ දෙදෙනාගේ විශාලත්වයට සමාන විය හැකියි. මොකද විශාලත්වයෙන් සමාන බල දෙකක් අංශක 120ක් ආනත ක්‍රියා කරොත් එයාගේ විශාලත්වය කීයද? එක බලයක විශාලත්වයට සමානයි. ඒක නිසා මට මේ දෙදෙනා වෙනුවට ඒ දෙදෙනා වෙනුවට හොඳට අහගන්න ඊට පස්සේ මැකුවට පස්සේ නම් ආයි කියන්න පස්සේ ආයිසර කියා දෙන්න කියලා. කවන්න කියා කියන්නේ කවුරන්න සමතයන් ඉන්නේ බෑ. හොඳයි. ඒ දෙදෙනාගේ සම්ප්‍රයුක්තය ඒනම් ගොඩක් වෙලාට පුතේ එකක වලයේ විශාලත්වයේ සමාන විය හැකි. හරිද? එහෙම වුණොත් බලන්න මේ පැත්තර තියෙන බලයක් ඒ කියන්නේ F4 කියන පැත්තර තියෙන බලයක් F4 බලයයි මේක එකතු වෙච්ච බලයක් තියෙනවා. පැහැදිලිද? එහෙමනම් ගොඩක් වෙලාවට මේ දැන් මෙයාගේ සම්ප්‍රයුක්තය මේ වගේ දෙගුණයක් විය යුතුයි මේ පැත්තට තියෙන බලය. F4 + Fn. හරි. දෙගුණයක් විය යුතුයි. දෙගුණ විදුරයක් නැහැ. වාර දෙක අඩෝර දෙලා බලන්න සාමාන්‍යයෙන් ගත්තොත් මෙන්න මෙයාගේ දිග බලයක දිග වගේ දෙගුණයක් මෙතන දිගක් තියෙනවා. අඩුව තිබ්බ බැලුවනම් පේනවා. හරිද? නැත්නම් ආසන්න වශයෙන් ගත්තත් පේනවා. ඉතින් ඔය නිකන් හිතා හිතින් කරන්න පුළුවන්. හරිද? එතකොට බලන්න පුතේ දැන් මෙන්න මේ දෛශික දෙක ගත්තොත් මෙයා විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධ දෛශික දෙක. මේ ඔක්කොම මේ ආසන්න කිරීමලා. අවට ආසන්න කරලා නැහැ. එහෙනම් මේ දෙදෙනාගේ සම්ප්‍රයුක්තය කියලා කියන්නේ පුතේ ආසන බිඳුවයි මේ හේතුව විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. එහෙනම් අවසානයේදී මට ඉතුරු වෙනවා මෙන්න මේ වගේ බල දෛශික දෙකක්. එකක් F1 ගොඩාක් විශාල බලයක්, අනෙක F7 එක ගොඩක් කුඩා බලයක්. එහෙමනම් ඒ දෙදෙනාගේ සම්ප්‍රයුක්තය අනිවාර්යෙන් විශාල බලයට ආසන්නව යා යුතුයි. විශාල බලයට ආසන්නව යා යුතුයි. ඔන්න ඔය තර්කයේ උඩ මේ දෙදෙනාගේ සම්ප්‍රයුක්තය ගොඩක් වෙලාවට F1 සී ලක්ෂ්‍ය හරහා යා හැකි. හැකි නම් ඉතින් හැකි ඉතින්. හරිද? ආසන කිරීමක් තමයි.
ගත්තේ ඉන්දිය කියලා මට කට්ටියෙන් රෙස්පොන්ස් සෝනි. අනිත් අය එන්න මං අසල කෙවකම් මේ ලින්ක් එක හැමෝම පොඩ්ඩක් දෙන්න රෙස්පොන්ස් එක සංදීප හරි කියලා දෙන්න ඕනේ පුතේ අක්කා කියන්නේ ¿Hay para qué adentro? Vale. Bueno, ¿qué más? Joder. මාන පුතේ මේ වගේ ගානක් කරනකොට ඕගොල්ලන්ට මේ යුද්ධ මේ පාවිච්චි කරන්න පුළුවන් මොකක්ද පාට මේක පාවිච්චි කරන්න මේක මොකද මේක තියෙන මේක පරිමාණයට ඇඳලා කියලා තියෙනවා ඇඳලා කියලා තියෙන මේ කිව්ව ගමන් ඒකේ තේරුම තමයි මේ මෙයා විශාලත්වයෙන් අනිවාර්යෙන් පරිටික නිරූපණය කරලා තියෙනවා මෙයා විශාල මේ නිරූපණය කරලා තියෙනවා කියන්නේ හරිද විශාලත්වය හා දිශාවෙන් බලදික නිරූපණය කළ තියෙනවා ඒක බලදික දිග ඒක බලයක දිග හරිද ඒක තේරුණාද ඒක බලයක දිග යාගේ විශාලත්වයට අනුරූප හරිද හොඳයි කරද්ද වාට අනුරූල අසන්න පාවිච්චි බලදික කැන්සල් අවුට් කරගන්න බලන්න ඔයා ගත්තොත් මෙන්න මේ F3 බලය සහ 3, 4, 5, 6. මේ X2 බලයයි X6 බලයයි. මෙන්න මේ බල දෙක. මේ බල දෙක ගත්තොත් බලන්න පුතේ මෙයා විශාලත්වයේ සමානයි. ඒ දෙන්න. දිග සමානයි. විශාලත්වයේ සමානයි. දිගින් මේ දිග දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. ඒ වගේ දේවල් ගත්තොත් එහෙම ඒ බල දෙක පටා කැන්සල් අවුට් කරගන්න පුළුවන්. ඒක අංක එක මුලින් මේ වගේ විශාලත්වයේ සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. ඔන්නම අයින් කරගත්තා එකක්. ඊළඟට සමානයි කියලා මට පේනවා පේනවා බලන්න දිගින් සමාන විශාලත්වය සමාන බල දෙක සම්ප්‍රයුක්තය ආගේ කෝණ සමච්ඡේදකය හරහා හේතු වැඩෙනවා මොකද ඔයගොල්ලෝ බැලු බැලමට පේනවා මේ කෝණේ සමානයි ඔය කෝණ දෙක සමානයි එහෙමනම් අනිවාර්යෙන් සහ F5 බලය යයි එලිම F4 හරහා හරිද ඊළඟට මට මේක පේනවා මේ දෙදෙනා සාමාන්‍ය ආසන්න වශයෙන් අතරේ
වශයෙන් සමාන වෙන්න පුළුවන්. කරගෙන සංසල් වක්‍ර එවලක් තියෙනවද? සංසල් වක්‍ර එවලක් තියෙනවද? හරි මලේ නැද්ද? තාම බ්ලැක් වෙන එක තියෙනවද? තාමත් ලැග් වෙනවද? දැන් හරිනේ. හරි. හරි පුතේ. Thank you. හරි. දැන් මං කී කියා හිටියේ එහෙමනම් මොකක්ද මේ දෙතන මම මුලින්ම කැන්සල් අවුට් කරා විශාලත්වය සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. ඊට පස්සේ මෙන්න මේ රවුම් කලු වල දෙක ගත්තොත් රවුම් කලු වල දෙක ගත්තොත් විශාලත්වයෙන් සමාන කියලා අපට පේනවා. සහ අංශක 120 කෝණින් විතර අනතෝ තියෙනවා. ඒව මේ දෙදෙනාගේ මේ දෙදෙනාගේ සම්පූර්ණ ආයුත්තේ මේ දෙදෙනාගේ කෝණ සමච්ඡේදකය හරහා හේතු විශාරත්තේ සමාන දැර්ශක දෙකක සම්ප්‍රයුත්තය අපි දන්න රොම්බොස් මේ ඇන්දොත්තේම ඇඳෙන සමාන්ත්‍රාශ්‍රය පුති රොම්බොසය. රොම්බොසයක විකරණය අනිවාර්යෙන් කෝණ සමච්ඡේදනය කරන රොම්බොසයක විකරණය මගින් කෝණ සමච්ඡේදනය වෙනවා. එහෙනම් මේ කෝණ දෙක විශාරත් අපි අපි පැහැදිලිව පේනවා මෙන්න මේ මම ඇඳපු කෝණ දෙක. බලන්න මම ඇඳපු කෝණ දෙක. මේ මේක ගත්තොත් මට පැහැදිලි වෙන මේ කෝණ දෙක විශාලත්වයෙන් ආසන වශයෙන් සමානයි කියලා. විශාලත්වයෙන් ආසන වශයෙන් සමානයි කියලා. එහෙම වෙච්ච ගමන් අනිවාර්යෙන් ඔන්න ඔය F3 සහ F5 ගේ සම්ප්‍රයුක්ත යායුත්තේ මෙන්න මේ F4 හරහා තමයි යායුත්තේ. පැහැදිලිද? එතකොට ඔය F4 කියන එක පැත්තට ඒ වගේම විශාලත්වය සහිත තව බලයක් ක්‍රියාත්මක වෙනවා. එතකොට F4 කියන පැත්තට පුතේ බල දෙකක් ක්‍රියා කරනවා. එකක් තමයි මේ දෙන්නාගේ සම්පූර්ණත්වය සහ F4. ඒ දෙක එකතුව ගොඩක් වෙලාවට මේ F5ට sorry F7ට විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි වෙනවා. එතකොට මට මේ බලය සහ මේ බල දෙක කැන්සල් අවුට් කරගන්න පුළුවන්. හරිද? ඔන්න ඔය දෙක කැන්සල් අවුට් කරපස්සේ ඉතුරු වෙන්නේ පුතේ බල දෙකයි. මොකද්ද මේ F6 කියන බලයයි මෙන්න මේ F8 කියන බලයයි විතර. ඒ දෙදාගේ සම්පූර්ණ එකත් බලන්න විශාලත්වය ගොඩාක් වැඩි F8 ගේ F1 ගේ F1 ගේ sorry F1 F1 සහ F7 F1 ගේ විශාලත්වය ගොඩක් වැඩි. එතකොට ඒ දෙදා සම්පූර්ණ ගොඩක් වෙලාට පුතේ F1ට ආසන්න වශයෙන් සමාන විශාලත්වයෙන් වැඩි බලයට සම්පූර්ණ ළඟයි. හරිද? එහෙමනම් ගොඩක් වෙලාවට මේ කලලංගේ සම්ප්‍රයුක්ත යායුත්තේ OC හරහා. F5, F3. නෑ නෑ මම එහෙම නෙමෙයි කරේ පුතේ. එහෙම නෙමෙයි කරේ. මම කරේ මේ මෙහෙමයි.
බලනවම මෙතන තියෙනවා F5 කියලා බලයක්. සහ මෙතන තියෙනවා F3 කියලා බලයක්. විශාලත්වය සමාන ආසන වශයෙන් ඉදින්න. ආසන වශයෙන් ඉදින්න F3 F5 විශාලත්වය සමාන. හරි. ඊට පස්සේ මේ පැත්තට තියෙනවා F4 කියලා බලයක්. හරි. මම ඒක දන්නවා. F4 කියලා බලන්න. මම බැලුව බැලුම නිකන් පේනවා මේ දෙදෙනාගේ කෝණයයි මේ දෙදෙනා අතර කෝණය විශාලත්වයේ සමානයි. හරි. ඕක තමයි දීලා තියෙන தත්ත්වය. හරි. දැන් මට මේක තනි බලයකට උන්නේ කරගන්න ඕනි මේ බලු තුන. හරි. බලන්න මෙන්න මේ බල දෙක. F3 එකයි F5 එකයි. ওই දෙදෙනා විශාලත්වයේ සමානයි. විශාලත්වයේ සමානයි නම් අනිවාර්යෙන් ඒ දෙදෙනාගේ සම්ප්‍රයුක්තය මොකද වෙන්න ඕනේ? මේ දෙදෙනා අතර කෝණේ කෝණ සමච්ඡේදකය හරහා යා යුතුයි. මොන සමච්ඡේදකය හරහා යා යුතුයි? ඇයි මුද මේ විශාලත්වයෙන් සමාන PP කියලා විශාලත්වයෙන් සමාන බල දෙකක් ගත්තොත් විශාලත්වයෙන් සමාන බල දෙකක් ගත්තොත් ඒ බල දෙක අඩංගු කරලම බල සමාන්තර ආශ්‍රයන් දොත් ඒක රොම්බසයක්. පහදලිද? එතකොට රොම්බසයක ඕනෑම කෝණ මේ විකර්ණයක් රොම්බසයක ඕනෑම විකර්ණයක් වගේ ශීර්ෂ කෝණ සමච්ඡේද වෙනවා. ශීර්ෂ කෝණ සමච්ඡේද වෙනවා. ඒක නිසා විශාලත්වයෙන් සමාන දෛශික දෙකක සම්ප්‍රයුක්තය ඒ දෛශික අතර කෝණය හරියටම දෙකට බෙදලා තමයි යන්නේ. පැහැදිලිද? එන්න. එතකොට මේ දෙදෙනාගේ සම්ප්‍රයුක්තය අනිවාර්ය යා යුත්තේ පුතේ මේ F4 කියන එක හරහා. එතකොට මම මේක අඳිනවා F3 + F5 කියලා. F3 + F5. හරිද? ඕක තමයි මේ දෙදෙනාගේ සම්ප්‍රයුක්තය. එතකොට මට මේ දෙදෙනා අයින් කරන්න පුළුවන්. මේ දෙදෙනා අයින් කරන්න පුළුවන්. හරිද? දැන් එතකොට මේ දිශාවර තියෙන බල කීයද පුතේ? දැන් දෙකක් තියෙනවා. මොකක්ද දෙක? F3 සහ F5 ගේ සම්ප්‍රයුක්තය සහ F4. එතකොට මේ පැත්තට තියෙන සම්ප්‍රයුක්ත බලය වෙන්නේ මේ දෙදෙනාගේ එකතු. සාමාන්‍ය ආසන්න වශයෙන් මේ දෙදෙනා දිගින් සමානයි. හරිද? මේ දෙදෙනා දිගින් සමානයි. එතකොට මේ දෙදෙනාගේ එකතු වෙන්නේ මොකද්ද? මේ දෙදෙනා වගේ දෙගුණයක්. මේ දෙදෙනා වගේ දෙගුණයක්. ඕක තමයි මේ පැත්තට තියෙන බලය. හරිද? ඕක තමයි පැත්තට තියෙන බලය. දැන් අපිට තියෙනවා තව බලයක් මොකද්ද මේ දිශාවර තියෙනවලු තව ඒ වගේ විශාලත්වයක් තියෙන බලයක් ඒක F2 ඒක F2 ඒක F2 එතකොට මේ දෙදෙනාගේ බලශක්තිය මේ දෙදෙනාගේ මෙන්න මේ පැත්තේ තියෙන බලයයි මේ පැත්තේ තියෙන බලය මට කැන්සල් අවුට් කරන්න පුළුවන් තේරුණාද මම කරපු දේ පැහැදිලිද සන්දීප තේරුණාද මුදේ හරි මොන වෙත්තක් කියන්නේ තේරුණාද කියලා හරිද කරේ කමද කියලා පැහැදිලිද හොඳයි ඊළඟට මෙන්න මේ ගාන thank you මේ ගානත් මගේ අරින් පුංචි printing mistake එකක් වෙලා තිබ්බා o q RP okay RP make a b c a b c p r දශක සමානයි 2යි p q දශකයි p r දශක සමානයි 2යි r q නේ 2යි r q okay PR දශකය
සමානයි දෙකයි ආර් කියුබයි ශික්‍ය දෙකයි ආර් කියුබයි ශික්‍ය නම් පහත කුමන ප්‍රකාශ සත්‍ය වේද කියලා හැ හැ එහෙනම් පහත කුමන ප්‍රකාශ සත්‍ය වේද කියලා හරි ඉතින් මේක ඉතින් වා හොයන්න ඕනේ මොකක්ද එන පී ආර් දශකේ හොයන්න පී ආර් දශකේ හොයන්න ආර් කියු දශකේ හොයන්න ආර් කියු දශකේ හොයන්න එච්චරයි මට කියලා බලන්න පී ආර් දශකේ මොකද්ද කියලා පී ආර් දශකේ පී ආර් දශකේ ටග්ගල් කියන්නේ පියා දශක විශාලත්වය මොකද්ද? පී ආර් දශකයේ විශාලත්වය මොකද්ද? ටග්ගල් කියන්නේ පී ආර් දශකයේ විශාලත්වය ටග්ගල් කියන්නේ නෑ නෑ මට ABCD වලින් ABCD ABCD OP minus OR ඒරින බී ඒරින බීද අනිත් අය ටක් ගාලා පියල් දශකය මේක ඔගොල්ලන්ට එක පාට හිතා ගන්න බෑ නම් පුංචි ක්‍රමයක් තියෙනවා කියන්නේ ඔව් බීරිනේ හරි බීරිනේ එක පාට තියෙනවා මේ ක්‍රම ක්‍රම දෙකක් කියලා දෙනවා ක්‍රම දෙකක් කියලා දෙනවා එකක් හිතෙන් ගන්න විදිහක් අනික පෑනෙන් ගන්න විදිහ වරද්ද ගන්න එපා කැමති කමකින් ගන්න බලන්න මම මුලින් උගන්නනම් පෑනෙන් ගන්න විදිය හරි මේක ලේසි ඉතින් මේක ඔයගොල්ලන්ට කියලා දීපු තියරියක් මම තමයි තියෙන ඇප්ලයි කරන්න බලන්න මම ලන්න හුදේ මෙහෙම මේ මේ දෛශිකය එකතු කිරීම මේ දෛශිකය සමානයි මෙයා නේද මේ මෙහෙම ගියා මෙතනට ගියා නම් ඒ දෙක එකතුව පියාට සමානයි ඕපී දර පියා සමානයි වා හරිද ඒකනේ අපි ත්‍රිකෝණීය කියන්නේ මොකද්ද OP දෛශිකයේ ධන PR දෛශිකය සමානයි කොහොමද ගන්නෙ මේ OP ධන PR මේ ලක්ෂ දෙක තමයි සම්පත කරලා තියෙන්නේ හරිද එහෙමනම් මෙයාගේ එකතු වෙන මොකද්ද OA OA එහෙනම් OP දෛශිකය කියන්නේ මොකද්ද පුතේ A ධන P ආදර්ශිකය සමානයි OR කියලා කියන්නේ මොකද B එහෙනම් PR කියලා කියන්නේ මොකද්ද P ආදර්ශිකය කියලා කියන්නේ මොකද්ද B ආදර්ශිකය ඍණ A ආදර්ශිකය B ආදර්ශිකය ඍණ A ආදර්ශිකය B ඍණ A not A ඍණ B හරි තේරුණාද පෑනෙන් ගත්තදී තේරුණාද තග්ගල් කියන්නේ තග්ගල් කියන්නේ අයිත දැන් බලන්න මේ හිතෙන් ගන්න විදිය හිතෙන් ගන්න විදිය බලන්න පුතේ බලන්න මේ ත්‍රිකෝණයක් තියෙන බලන්න මේක බැලූ බැලමට පේනවා මෙහෙම ගිහින්න මෙහෙම ගියොත් එකතුව මේකයි එකතුව B වෙන්න ඕනි එකතුව B වෙන්න ඕනි හැබැයි එකක් A එකතුව B වෙන්න ඕනේ හැබැයි එකක් A A එක්ක එකතු වෙලා B වෙන්න නම් මෙතන අනිවාර්යෙන් B minus A තියෙන්න ඕනේ නේද හේතුව එතකොට A ට A A ට minus A කැපිලා යනවා B ඉතුරු වෙනවා එතකොට මේ දෙන්න එකතු කරලා පස්සේ B හැදෙනවා හැදෙනවා මේ දෙන්න එකතු කරලා පස්සේ B හැදෙන විදිහට මෙතන දැශිය ලියන්න ඕනේ හැදෙනවද මෙයයි මෙයයි එකතු කරාට පස්සේ B හැදෙන විදිහට මෙතන දැශිකේ ලියන්න. එතකොට ඉතින් B දැශිකේ ලියලා මේ දැශිකේ ඉතින් අඩු කරා. ඕක ඉතින් සාමාන්‍ය අඩුපිරීමක්. මේක සාමාන්‍ය ඉතින් මේක අර පොලර් කාලයේ කරන අඩුපිරීමක්. හරි. මේවා ෆිසික්ස් නෙමෙයි. මේවා මැත. හරිද? එහෙනම් එක B ඍණේ. එහෙනම් ප්‍රියා දැශික සමානයි B ඍණේ. ඔය විදිහට මට කියන්න පුතේ ආර් කියු දශකේ ටග්ගල් කියන්නේ දැන් ආර් කියු දශකේ මොකද්ද කියලා ටග්ගල් කියන ආර් කියු දශකේ මොකද්ද කියලා හැමෝමට කියනවා ආර් කියු දශකේ විශාලත්වය ආර් කියු දශකේ විශාලත්වය ටග්ගල් කියන්නේ
মানে এমনকে মনি এমনকে মাছ আস আর কি উদ্দেশ্যে কি বিশাল আছে লিয়ান নে পা হিতে মারান হিতে 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 দেখা লিয়ান মারান হিতে দেখা সিরি নিবি আইতা লিয়ান নে তো হিতে গান না হিতে গান ট্রাই করান কম জানান নে মে মে দেতে না একটু বেলা সি হে দেন নোনি মে দেতে না একটু বেলা সি হে দেন নোন হ্যাঁ এতবার পুতে মেতার বিয়া করে আপনি এর বিয়া করে আইন মেন নো মেয়াই মেয়াই একটু বেলা সি হে দেন কোটা মেতার বিয়া করে আপনি হ্যাঁ এর বিয়া করে আইন করান অন্য বিয়া আইন করান মেয়াই মেয়াই একটু বেলা দেন সি হে দেন না মেতার সিয়া করে আপনি এর সিয়া করে দান তাহলে দেখতে পুতে মেয়াই মেয়াই একটু বেলা মেতার হাতে দি বিয়া করে আপনি হ্যাঁ এগুলো সামান বিয়া করে আইন করা মেয়াই মেয়া একটু বেলা মেয়েকে হাতে দি সিয়া করে নিয়ে নেব এরকম সিয়া করে করতে নেট করো সিঁড়ি দেবি তাহলে এরা সিঁড়ি দিবি এরা ওই দিকে দাঁড়ান দিয়ে নেবো তুই এত টেচ্ছে তাহলে মা মেয়ে বলি হিতাঙ্গি টি মেয়ে গান নেবে মাং এ কাই বলে বিএনপি শেয়ার করে আমরা দিবি বলি মাং বলি হিতাঙ্গি টি মেয়েকে মেয়েকে দেখুন এক মেয়েকে মেয়ে নেবে পি কিউ যাইছে আর কিউ যাইছে কিনা এত পি কিউ যাইছে মানে জানি দি সরি পি আর দেশে কিনে পি কিউ দেশে কে মানে রে পি কিউ থামা নাই দেবার আর কিউ কে হ্যাঁ ওতে প্রিটি মিস শেয়ার কিনা বলতা পি কিউ এর পি আর নিয়ে বিলা হ্যাঁ কাম আপনি এক বার নেই এটা দেখলে কোনে কি দেখলেন না হ্যাঁ কার কাম না মে ওটা মে কা ভেবে হচ্ছে হোদাই সরগির মে হোদাই এটা করে তুমি মে কা আদেশ কান কি পি আর দেশে কে কেন মোকা দেবতে বিরি রে এ আর কিউ কে লাগি আনি দেবার ইয়া সিরি রবি দেবার ইয়া সিরি রবি তুই ওকে কত করান পারে কত গুলো কি দে দিকি বিরি না এ সমান আই দেখাই সিরি না দেখাই বি দেখাই সিরি না দেখাই বি এত কোটে মে বাচ্চা ইচ্ছা হতে তুনাই বিয়ে নাও মে বাচ্চা ইচ্ছা তুনাই বিয়ে নাও আর বাচ্চা ইচ্ছা এ দানে দেখাই সি এ দানে দেখাই সি সমানে তুনাই বি এ দানে দেখাই সি সমানে তুনাই বি উত্তর দেখে হে তুনাদ তাহা দিদি তো ඒක මම ඔතන විශේෂයෙන් කියන්න හිටි මේ වගේ ගානක් කොහොමද කරන්නේ කියලා ආව. හරිද? විශේෂයෙන් දෛශික ආකල්ප පිළිබඳ ත්‍රිකෝණ නීතිය නැත්නම් ආකල්ප නීති දානකොට හොඳට බලන්න මේ දෛශික දික් තියෙන පැටර්න් එක. තියෙන පැටර්න් එක බලන්න. එකපාරට වාට මේ මං කරපු විදිහ ලියාගන්න එකපාර තේරෙන්නේ නැත්නම් ලියලා ගන්න වර්ධිනට වඩා ඒක ලේසියි. හරිද? හැබැයි මං හැම වෙලේම උපදෙස් දෙන්නේ මේ ප්‍රොසීඩියකට යන්න එපා. හේතුව ඕගොල්ලන්ට මේ වෙලාව ඉතුරු කරගන්න මම මේ කියාවි. හරිද? වෙලාව ඉතුරු කරගන්න යනකොට පුතේ මේ වගේ ලිය ලියා යන්න ඕනේ නැහැ අර මං කිව්ව ක්‍රම එක ගන්න. හරිද? මේ මේ දෙදෙනා එකතු වෙලා මෙයා හැදෙන්න. මෙයා දෙදෙනා එකතු වෙලා මෙයා හැදෙන්න. එතකොට මේක ඇතුලේ ඒ පදයක් නැහැ. ඒ පදයක් නැත්තම් මොකද වෙන්න ඕනි? අනිවාර්යෙන් ඒ එතනින් අයින් වෙන්න ඕනි. ඒ එතනින් අයින් වෙන්න ඕනි. ඒ නිසා මයිනස් ඒ දැම්මේ ඒක. මයිනස් ඒ දැම්මේ ඒක. ඊට පස්සේ හැබැයි මෙතන b තියෙනවා මෙතන b තියෙනවා b තියෙන නිසා b පදයක් තියෙන්නේ බෑ ඒක නිසා මෙතන b පදයක් මම එකතු කරනවා එකතු කරනවා දැන් ලස්සට එකතු කරලා බලන්න a එක අපි දෙනවා උත්තරේ b විතරයි හරි ඒ විදිහට හිතන්න හරි හොඳයි
ඒක නම් ලොකු අමාරුවක් නැහැ. හොඳයි මේකේ බලන්න දීලා තියෙන පුතේ දායිශක තුනක් P Q සහ R කියලා P Q සහ R කියලා දීලා තියෙනවා. ඒ වගේම R වල විශාලත්වය සමානයි Q පිටිම දෙකයි කියලා දීලා තියෙනවා. අහන්නේ P සහ Q අතර කෝණය. එකක් ගාල කියන්න බෑ. ඕක නම් අමාරු වෙන්න බෑ. පිසාකි වතර කෝණය සක්කල් කිය පි කට්ටිය උත්තර ටක්ගල් දෙන්න උත්තරවාද තුන්වෙනිකාට උත්තරය එන කියද මොකද කෝනන්නේ කෝනකා දෙන්නේ ආ සමානයි කිබදී දෙකයි මොකද කෝණේ ඉන්නේ බලන්න බලන්න පුතේ මෙතන දීලා තියෙනවා PQR කියලා මෙහෙම දායක තුනක් PQR කියලා දායක තුනක් පාදල් PQR කියලා දායක තුනක් තියෙනවා QR කියන්නේ Q බෙදීම දෙකයි කියලා දීලා තියෙනවා R කියන්නේ Q බෙදීම දෙකයි කියලා දීලා තියෙනවා හරිද එතකොට අහන්නේ P සහ Q අතර මොකද්ද කෝණය P සහ Q අතර කෝණය දශක දෙකක් අතර කෝණය හරිද මම බැලු බැලමන ගත්තා කිව්වෙ මෙන්න මේ මේ බලයේ විශාලද සරි මේ මේ විශාලද ගත්තොත් එහෙම පුතේ R කියලා කියන්නේ Q බෙදීම දෙකයි කියලා දිනවනේ R කියන්නේ Q බෙදීම දෙකයි නම් මට මෙන්න මේ කෝණය තීටා නම් බල සයින් තීටා ලියන්න පුළුවන් කොහොමද Q බෙදීම දෙක බෙදීම Q නේද Q බෙදීම දෙක බෙදීම Q කිය එයා සයින් තීටා කියද මුදේ භාගය සයින් තීටා භාගය සයින් තීටා භාගය කියලා කියන්නේ සයින් තීටා කියන්නේ මොකද සම්මුඛ පාදය බෙදීම කාරණය සම්මුඛ පාදය බෙදීම කාරණය සම්මුඛ පාදය Q බෙදීම දෙකයි කාරණය Q පැහැදිලිද එහෙනම් අනිවාර්යෙන් තීටා කියන්නේ කීයද තීටා කියන්නේ අංශ බෙදීම තීටා කියන්නේ අංශ බෙදීම හරිද තීටා අංශක 30 වුණාට P සහ Q දශක අතර කෝණය අංශක 30 මොකද අන්න එකයි ඊළඟ ප්‍රශ්නේ අහන්නේ P සහ Q අතර කෝණය අන්න ඒක අපට වැදගත් වෙයි P සහ Q අතර කෝණය අහන්න දශක දෙක අතර කෝණය අහන්න හොඳට මතක තියාගන්න දායක දෙකක් අතර කෝණය ලියනකොට ලියන්න ඕනේ විදි දෙකක් තියෙනවා හරිද එකක් තමයි සම්මත විදිය සම්මත විදිය කියන්නේ මේ විදිහට දායක දෙකක් අතර කෝණය ලියනකොට මම ඉදා ඒක කියලා තියෙනවා දායක දෙකක් අතර කෝණය කියන්නේ පුතේ ඒ දායක දෙක එකම ලක්ෂයෙන් පටන් අරන්
විහිදෙනවා කියලා හිතන්නේ. විහිදෙනවා කියලා හිතුවොත් එක්කම මේදුන අතර තියෙන වාමාවෘත කෝණය, මේදුන අතර තියෙන වාමාවෘත කෝණය තමයි දේශකතර කෝණය කියලා කියන්නේ. හැබැයි දේශකතර කෝණය හොයනකොට අනිවාර්යෙන් මේදුන එකම ලක්ෂයේ එකම ආරම්භක ලක්ෂය වෙන්න ඕන. ආරම්භක ලක්ෂයේ එකම විදිහට තියෙන විදිහට සකසලා ඊට පස්සේ තමයි අපි කෝණය ලබාගත යුත්තේ. මේක තමයි දේශකතර කෝණය අපි තීටා කියලා කිව්වේ බල සමාන්තරාස්ර ප්‍රමේය යටතේ. හරි. හොඳ. එහෙමනම් මේ තීටා කියන්නේ සෝරි දේශකතර කෝණය කියන්නේ තීටා මද? තීටා නෙමෙයි නේද පුතේ. මේ බලන්න P P බලය මෙතනින් තියෙන්නේ. හරිද? මෙතනින් තියෙනවා කියන්නේ P බලය ආරම්භක ලක්ෂ්‍ය මෙතන. මෙතන තියෙන්නේ. Q බලය ආරම්භක ලක්ෂ්‍ය මෙතන තියෙන්නේ. ඒ දෙන සම්පත වෙලා නැහැ. එහෙම කරන්න ඕනි මුව මේ පැත්තට එහෙම ෂිෆ්ට් කරන්න. ඒ කියන්නේ මෙහෙම මේ Q බලය මේ ඉදිරි Q බලය මේ ඉදිරි කියන්නේ. හරි. එතකොට මේ දැන් මොකද මෙතනට આવොත් එහෙම බලන්න මේ දෙන අතර කොහොමද කියන්නේ? අන්න දැන් තියෙන්නේ. අන්න දැන් තියෙන්නේ. හරි. එහෙම නැත්තම් මේක කරන්න පුළුවන්. ඔයාලා අපි සාමාන්‍යයෙන් බල සමාන්තරාස්‍රය කරනකොට කරේ මොකමද? බල සමාන්තරාස්‍රය කරනකොට කරේ මෙයාන් සමාන හා මෙයාන් සමාන බලයක් මෙතනින් ඇදගත්ත එක. මෙයාන් සමාන බලයක් මෙතනින් ඇදගත්තා නම් මොකද? එතකොට මෙන්න මේක තමයි කෝණේ. ඒ කෝණේ කියන්නේ අන්න ඒක තමයි තීරණය වෙන්නේ මෙතන 180 වෙන තීරණය. 180 වෙන තීරණය. මේ 180 වෙන තීරණය තමයි පුතේ. බල දෙක අතර කෝණය කියලා කියන්නේ. හරිද? එහෙනම් බල දෙක අතර කෝණය කියලා කියන්නේ හොඳට බලන්න බල දෙක අතර කෝණය කියලා කියන්නේ මොකද පුතේ? මුලින්ම බල දෙක එකම ලක්ෂයෙන් පටන් ගන්නවාසේ නිරූපණය කළාට පස්සේ එයා අතර තියෙන වාමා වෘත කෝණය අනේ දෙකම හොඳට මතක තියාගන්න. එකම ලක්ෂයෙන් නිරූප පටන් ගත්තා වගේ නිරූපණය වෙන්නත් ඕනි. ඊට පස්සේ වාමා වෘතව මනින්නත් ඕනි. පොඩි නෝට් එකක් දාගන්න අවශ්‍ය නම් මම ඒකයි කිව්වෝ ඔය හදන වෙන පොතක් තියාගන්න කියලා. ඔය රීකැප් ක්වෙස්චන්ස් කරන්න වෙන පොතක් තියාගන්න. මේ පොතේ අර මං අර ඉංග්‍රීසි මීඩියම් ළමයි කදලා එවලු තිබ්බ මම සිංහල මීඩියම් කටේ තියෙන ඉතින් මම දැක්කා. හරිද? ගාන ලිව්වා මේ එයා ගාන ලියලි ඉවරලා මේ රිව් එක විවරේ නැත රිව් එක ලිව්වේ. හරිද? ඒ වගේ හරිද කමන්නේ කරගන්න එකත් හොඳ. ඒකත් හොඳ නේ. ගාන එතන තියෙනවද? ආය පාරක් බල බල ඉන්න ඕනේ නැහැ. ගාන එතන තියෙනවා. ගණන් පහේ මුදල් දවසේ ලියගෙන තියෙන. ගණන් පාරක් ගාන ලියගත්තා. ආසකට නැද්ද? හරිද? ඒ නිසා ඒකත් ගොඩක් හොඳයි. ඒක පැහැදිලි. එතකොට මේ පොත පෙරලපු ගමන් ප්‍රශ්න ඔක්කොම තියෙනවා. ප්‍රශ්න වල උත්තරත් තියෙනවා. මාර වටිනවා එතකොට ඒක. හරි. මම අර කිව්වා අර පුංචි පිටි ක්‍රමයක් අර සම්මෙලකෙන් නැත්නම් මම කිව්වේ. හරිද? අවශ්‍ය නම් මේ අවශ්‍ය දිල්ලියා ගන්න කියලා. හරි. මම එහෙම කිව්වේ ඉතින් අර ළමයිට අනවශ්‍ය විදිහට මේ ප්‍රෙෂර් එකක් දෙන්න ඕන නැති නිසා. හැබැයි කාට හරි වෙලාවක් තියෙනවා නම් ඒ විදිහට කරන්න ටක් ගාල ලියා ගත්තා. ලස්සන ලියලා ඉන්න ඕනේ සාමාන්‍ය කටුවට ගන්න ලියා. හරි. ගාල ලියා ගත්තා. උත්තරේ දැම්මා. සහ මගේ රිව්යු එක ලියා. හරි. එහෙම කරන්න පුළුවන් නම් ඒ පොත මාරම වටිනා විභාගෙට එනිනේ පොත. හරි. ඒ විභාගෙ කලින් පොඩ්ඩක් බලාගත්තら ප්‍රෙෂර්ස් අපි ඔක්කොම කරලා තියෙනවා. රිව්යුස් ටික තියෙනවා, ප්‍රෙෂර්ස් ටික තියෙනවා, ඔක්කොම එක පොතක තියෙනවා. හරි. ඒක හොඳයි. හරි. ඒක හොඳයි. තමුන්ට මුන්ට වගේ ඒ වගේ මොකක් හරි අර නිර්මාණාත්මක දෙයක් කරන්න ගොඩක් හොඳයි. හොඳයි. එතකොට ඔයාලට අවශ්‍ය නම් නෝට් එකක් දාගන්න. එහෙනම් බල දෙක අතර කෝණය කියලා කියන්නේ මොකද? කෝණය හොයනකොට අරින් මාරේ බල දෙකේ ආරම්භක ලක්ෂ සම්පාත විය යුතුයි. ඒක අංක එක. ඊළඟට ආරම්භක ලක්ෂ සම්පාත වන සේ බල දෙක නිරූපණය කළ යුතුයි. ඊට පස්සේ වාමාවතව කෝණය මැනිය යුතුයි. ඔය කාරණා දෙක තිබෙනවා. හරි. හොඳයි. ඕක තමයි බල දෙක අතර කෝණය කියලා කියන්නේ. හරි. හරි. එහෙම නැතුව අපිට ඕන විදිහට කෝණ නම් කරන්න පුළුවන්. එහෙම දෙයක්ත් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ අපෙන් අහනවා කියලා සම්ප්‍රයුක්තයක් ගැන බලපද්ධතියක් දීලා සම්ප්‍රයුක්තය අහනවා. බලපද්ධතියක් දීලා සම්ප්‍රයුක්තය අහනවා සම්ප්‍රයුක්ත දිශාව. බලපද්ධතියක් දීලා සම්ප්‍රයුක්තය හරහා සම්ප්‍රයුක්ත දිශාව හොයනකොට ඕන අපි දිශාවක් නිරූපණය කරන්න පුළුවන්. දිශාව නිරූපණය කරන්න උදේ නෝනේ. ඒ වගේ වෙලාවක අපිට අහන්න නැහැ දිශාව අර බලයත් එක්ක හදන කෝණේ මොකද්ද කියලා අපි අහන්න නැහැ. හරි. එහෙම අහලා තිබ්බොත් ආයෙත්
බල දෙක අතර කෝණය තබා ගන්න වෙන්නේ. එහෙම නැතුව මන දිශාවක් නිරූපණය කරනකොට මන දිශාව නිරූපණය කරන්න පුළුවන් ඕනක් තිරස සාධන කෝණය නැත්නම් සිරසත් එක්ක සාධන කෝණය ඒ වගේ නිරූපණය කරන්න පුළුවන්. ඒ විදිහක් තියෙනවා. හරි. ඒ එතර නිරූපණය වෙන්නේ පුතේ බලයේ දිශාව මිසක් බල දෙක අතර කෝණය නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. හරි. යම් කිසි බල දෙකක් නැත්නම් දායක දෙකක් අතර කෝණය හොයනකොට පළවෙනිදී ඒගොල්ලන්ගේ ස්ටාර්ටින් පොයින්ට්ස් නැත්නම් ආරම්භක ලක්ෂ්‍ය සම්පාත කරගන්න කරගෙන වාම අවතර කෝණය මොනි. හරි. දැන් මෙතන මම කරේ මොකක්ද එක්ක මෙයා මෙතනට ගෙනියන්න නැත්නම් මෙයා මේ පැත්තට shift කරා. ඊට පස්සේ වාම අවතර මනින්න කොහොමද? වාම අවතර වෙනවා 180 තීටායි. හරි. එතකොට උත්තරේ 30 නෙවෙයි අංශයක 150. හරිද? තේරුණාද? පැහැදිලිද? හරිද? මොකද අද කට්ටිය බොළුද? ඩයි ඊළඟට එතකොට දාගන්න පුතේ ඒක අවශ්‍ය නෝට්ස් එකක් තියෙනවා නම් හොඳයි මට මෙන්න මේ පස්වෙනි ගානට අක්කාල කරන්න බලන්න පස්වෙනි ගාන ඔගොල්ලෝ වෙනම පොතක නම් කරන්න ඇඳගෙන හරි ගානට අක්කාල කරන්න පස්වෙනි ගාන හොඳයි මේ වගේ බල පද්ධතියක් තියෙනවා මේ වගේ බල පද්ධතියක් තියෙනවා හරි හොඳයි කොහොමද උත්තර ගත්තද ටක් ගාලා කියන්න
කරලා නැහැ මට පේරි විදිහට කට්ටියගේ නම්මාරු මැසේජ් එක දැම්ම වුණා කරලා නැහැ හොඳට මතක තියාගන්න කරන්න ඔය වගේ දේවල් දැම්මම පස්සේ අපතර ගාන දුන්නා අපතර ගාන කරන්න හරි බලන්න කට්ටිය බලන්න හොඳට මලින් අවධානය ගන්න මේ බෝඩ් එකට බලන්න පුතේ අපිට මේ බලපද්ධතිය නිරූපණය කරලා තියෙන්නේ මේ මෙය පාද ඔස්සේ හරිද විශාලත්වය හා දිශාව තියෙන නමුත් විශාලත්වය දිශාව තිබ්බා වුණාම මෙතන පුංචි විශේෂත්වයක් තියෙනවා මොකද්ද මේ විශේෂත්වය මෙතන මේ EF වෙනුවට තියෙන්නේ 2EF FA වෙනුවට තියෙන්නේ 2FA 2AB සහ 2BC තියෙනවා ඒ වගේ දෙගුණයක් තියෙනවා හරි දැන් මෙතන පුතේ FE FA AB BC විතරක් තිබ්බනම් මන් රක්ගාල මේ දෙක එකතු කරන්න පුළුවන් නේ මෙයා 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 එහෙනම් හොරි හුස් ගාල එකතු කරාට පස්සේ ඒකතුව සමානයි E සින්ට කියලා ගන්න පුළුවන් කියන්නේ නේ මෙතන පටන් අරන් මෙතන ගියාට පස්සේ එයාගේ එකතු E CD කියලා සමානයි කියලා ගන්න පුළුවන් හරි BC දිසා බලද ආ සී බී නේ පුතේ තියෙන්නේ සෝරි තුනයි ඒ බී හරි තුනයි ඒ බී දෙකයි විසි සෝරි පරදුනා මෙතන තියෙන්නේ තුනයි ඒ බී මෙතන දෙකයි CB තියෙන්නේ තැන්කියෝ හරි බලන්න පුතේ දැන් මට ඕන මේ මේකේ අර EF FA AB විතරක් තිබ්බනම් මට අක්කාර එකතු කරලා උත්තරේ EB කියලා ගන්න තිබ්බා හරිද නමුත් දැන් එතන එහෙම කරන්න බෑ නේ එතන එහෙම කරන්න බෑ හේතුව මෙතන මේ දෙකේ ඒවා තියෙනවා හරි දෙකේ ඒවා කීපයක් තියෙනවා දැන් කොහොමද කරන්නේ දෙකේ ඒවා තියෙනවා තුනේ ඒවා තියෙනවා ආයෙ මෙතන දෙකක් තියෙනවා මේකේ තේරුම මොකද්ද මේකේ තේරුම තමයි පුතේ මේ පැත්තට EF වගේ බල දෙකක් තියෙනවා මේකේ තේරුම FA පැත්තට FA වගේ බල දෙකක් තියෙනවා ඒ කියන්නේ පුතේ දෙකයි FA වෙන්නේ මේකේ තේරුම මොකද පුතේ AB පැත්තට AB වගේ බල තුනක් තියෙනවා හරි ඒක තමයි ඒක 3යි AB වෙන්නේ නේද එතකොට මෙතන 2යි AF EF කියන්නේ තේරුම මෙතන EF බලයකුත් තියෙනවා හා වැඩිපුර බලයකුත් තියෙනවා තේරෙනවද මගේ පුතේ මෙතන පුතේ FA බලයක් තියෙනවා තව වැඩිපුර බලයකුත් තියෙනවා මෙතන AB බලයක් තියෙනවා තව වැඩිපුර බල දෙකකුත් තියෙනවා ඔක මෙතන තියෙන ප්‍රශ්න හරි මේකට අපිට සරල විසඳුමක් දෙන්න පුළුවන්. ඒ තමයි අපි දන්න මොකද බීජගණිත මේ විසඳුම. හරිද? මේක ඇත්තටම බීජගණිත මේ විසඳුමක් අපිට දශක වලට පාවිච්චි කළ හැකි. හරි? ඒ කියන්නේ මෙහෙම. හිතන්න A දන B දන C සමානයි D කියලා හිතුවොත් මම මේ පැත්ත සමීකරණය දෙපැත්තම දෙකෙන් වැඩි කරොත් 2යි A දන 2යි B දන 2යි C සමාන දෙවාරයක් දී වෙනවා නේද දෙවාරයක් දී වෙනවා පැහැදිලිද ඔය වගේ අපි හිතුවොත් ඒ දෛශිකයේ සමාන වී දෛශිකයේ සමාන සී දෛශිකයේ නම් මම ওই දෙපැත්තම දෙකෙන් වැඩි කරොත් 2යි a දන 2යි b සමාන කුදේ 2යි c 2යි c ඒක නිසා මට හිම ගන්න පුළුවන් මෙතන හරි හැබැයි හොඳට මතක තියාගන්න ඒ වගේ ලියනකොට සමීකරණ දෙපැත්තම එකම පදයෙන් වැඩි වෙන්න ඕනේ. හරි? සමීකරණ දෙපැත්තම එකම පදයෙන් වැඩි වෙන්න ඕනේ. එතකොට එක හා සමාන සංඛ්‍යාවකින් ගුණ වෙච්චි දෛශික ටික අපිට එකතු කරගත හැකි. හරිද? එහෙම කරන්න පුළුවන්. දැන් එතකොට 2යි EF එක 2යි FA එකතු කරන්න පුළුවන්. ඊට අමතරව ආට මෙතන 2යි AB එකතු කළ හැකි. අය 3යි AB අතර 2යි AB තියෙනවද පුතේ? හා එහෙම කරන්න පුළුවන්. හරි. දැන් එහෙනම් අපි කරමු. මම මෙතන 3යි AB කියන එක වෙනුවට මම ලියා ගන්නවා පුතේ මුලින් 2යි AB කියලා. මුලින් 2යි AB.
බලන්න මං කරන විදිය. හැබැයි පැත්තකින් තියාගන්නවා ඒබි. අය ඉතින් ඒබි තව තියෙනවනේ. මම පැත්තකින් ඒබි ඩැෂ් එක තියාගන්නවා. හැබැයි අර මොකද සංගුණක සමානක වේතු නිසා 2 ab 2 fp 2 ab ගත්ත. එතකොට පුතේ මේ තුන් දෙනාගේ එකතුව අනිවාර්යෙන් දෙවාරයක් eb වෙනවා. දෙවාරයක් eb වෙනවා. පැහැදිලිද? ඒ තුන් දෙනාගේ එකතුව මොකද්ද? මේ පැත්තට තියෙන 2 eb. හේතුව මේ මෙන්න මෙතනින් පටන් ගත්ත මේ මෙන්න මෙතනින් පටන් අරන් මේ බලන්න එකම පැත්තට ගිහිල්ලා මෙතනින් ඉවර වුණා. මෙතනින් පටන් ගත්තා මෙහෙම ගියා මෙතනින් ඉවර වුණා. එහෙනම් ඒගොල්ලන්ගේ සම්පූර්ණ කියන්නේ මොකද පුතේ? ආරම්භක ලක්ෂයේ ඉඳන් අවසන් ලක්ෂයට තියෙන දෛශිකි. හරි. හබයි දැන් ඒ වගේ දෙගුණයක් තියෙන නිසා 2 eb වෙනවා. තේරුණාද ගත්ත විදිය? ඒ දෛශික තුනේ සම්පූර්ණ ගත්තම තේරුණාද? රෝරේ කන්තු. පහදලිද? ඔන්න among the more responses. පහදලිද? නැ නැද්ද? හරි. දැන් එතකොට පුතේ බලන්න මම එක AB AB දෙකක් ගත්තා. AB දෙකක් ගත්තම එක AB එකක් ඉතුරු වුණා. දැන් AAB එක මට මෙතන ලියන්න පුළුවන්. ඔන්න AB එක. ඉතුරු වෙච්චි. හරි. දැන් බලමු අපි තව කරමු. පවරියක් අයින් කරමු. මට දැන් මේ දෙන්න එකතු කරන්න පුළුවන් මේ EA dan AB EA dan AB කියන්නේ ආය පාරක් මේ පැත්තට EB මෙයයි මෙයයි එකතු කරන් ආය පාරක් EB මයි එන්නේ දැන් මෙතන 2 EB තියෙනවා එහෙනම් තව EB එකක් එකතු වුණොත් එහෙම මෙතන 3 EB 3 EB හරි ඔන්න මම ඒ දෙන්නත් එකතු කරා මේ දෙන්නා එකතු හරි දැන් තව එකතු කරමු අපි බලන්න පුතේ මෙයයි 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 එකතු කරොත් කීයද මෙයයි මෙයයි එකතු කරොත් 2 ඊසි වෙනවා මේ මෙයයි මේ සෝරි මෙයයි මෙයයි එකතු කරොත් ඊසි මේ මෙයයි මෙයයි එකතු කරොත් ඊසි ED දන DE සමානයි ඊසි එතකොට මෙයයි මෙයයි එකතු කරොත් ඊසි ඊසි ඊට මෙතන දැන්ට තියෙන ඊසිත් එකතු වුණාට පස්සේ එතකොට වෙනවා පුතේ 2 ඊසි එකට 2 ඊසි එක කොහොමද 2 ඊසි එන්නේ මේ දෙදෙනාගේ එකතුව ඊසි දැන්ටම තිබ්බ ඊසි පත්තර දශකයක් ඒ ඊසි සහ දැන් ආව ඊසි 2 ඊසි ඔන්න දැන් එතකොට මේකත් අයින් කරන්න පුළුවන් දැන් බලන්න බොහොම ලස්සන තියෙනවා නේ 2 ඊසි ධන 2 බීසි ඊසි ධන සීබී ඊසි ධන සීබී කීයද උත්තරේ? ටග්ගල් කියන්න. 2 ඊසි ධන 2 සීබී උත්තරේ. ටග්ගල් කියන්න එකතුව. මෙයන් මෙයා එකතු කරන් කියද එන්නේ. 2 ඊ බී ඊ බී ඊ බී ඊ නෙමෙයි 2 ඊ බී ඊ බී බී ඊ නෙමෙයි පුතේ මේ ආරම්භක ලක්ෂණය මෙතන අවසන් ලක්ෂ්‍ය මෙතන ආරම්භක ලක්ෂ්‍ය ඉඳන් අවසන් ලක්ෂ්‍යට සම්පූර්ණ වෙන හැම වෙලේම ආරම්භක ලක්ෂ්‍ය සිට අවසන් ලක්ෂ්‍යට හරිද එතකොට 2 EB එන්නේ 2 EB හරිද B නෙමෙයි එහෙනම් ඒ දෙතනාගේ එකතුව 2 B E E B එතකොට මුදේ E සිට B දක්වා බල තියන පහක් මේ 3 EB ධන 2 EB ඒ කියන්නේ මේ පැත්තට 5 EB තියෙනවා මේ පැත්තට තියෙන පුතේ එහෙනම් මේ දෙන්නගේ සම්පූර්ණයේ පුතේ විශාල බලය මේ පැත්තට 4 EB 4 EB වෙනවා අය මෙතන එකක් අයින් වෙනවා 4 EB වෙනවා තේරිය තේරුණාද තේරුණාද අයිබුද මේ පත්තර 5 EB තියෙනවා මේ පත්තර BE කියලා කියන්නේ මයිනස් BE මයිනස් EB ඒක නිසා 5 4 5 එකක් අයින් වුණා 4 EB කියලා එන පැහැදිලිද ඔය විදිහ තමයි කරන්නේ
ඒ කියන්නේ අපි යම් කිසි සංඛ්‍යාවක් ගුණිතයක් විදිහට තියෙනවා. බාජික පද්ධතියක යම් කිසි සංඛ්‍යාවක් ගුණිතයක් විදිහට තියෙනවා නම් අන්න ඒවා කරනකොට අපිට ඒ විදිහේ උපක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. හරි. මම ඒකයි ඔය පොතක අවශ්‍යතාවය ආයි කියන්නේ මේ වගේ දේවල් ලියා ගන්න පුළුවන්. හොඳ කට්ටිය නම් දැන් ඔය තේරුම එක දැන් මෙතනට ඇප්ලයි කරමු. දැන් මෙයාගේ සම්බුද්ධත්වයෙන් ටක් ගාලා කට්ටිය ටක් ගාලා හොල්මන් සම්බුද්ධත්වය අතරේ නිකා Ahí está. Ahora, 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 හැබැයි ඩී තව ඉතුරු වෙයි. තුන වෙනකොට මට දෙකයි EF කියලා දෙන්න පුළුවන්. හැබැයි FP ඉතුරු වෙනවා. හරි. මම හේතු මම එහෙම දැම්මේ මට මෙතන ඉඳන් දිගටම එකතු කරගෙන මෙතෙන්ට එන්න පුළුවන්. හරි. බලන්න මුතේ මෙයාගේ මෙතනින් පටන් ගන්න A වලින් පටන් ගන්න මේ දිගටම තියෙන්නේ පිළිවෙලට දෙකේ ඒවා මෙතනට වෙනකන්. එතකොට දෙකයි AB BC CD VE සහ VF එකතුව මේ පැත්තට තියෙන දෙකයි AF වෙනවා දෙකයි AF වෙනවා එතකොට අපට අයින් කරන්න පුළුවන් ප්‍රතේ මේ බලය අයින් කරන්න පුළුවන් නේද ඒක නෑ මේක අයින් කරන්න පුළුවන් හරි මෙතන තව තියෙනවා එක CD එක CD එකක් තියෙනවා D එකක් තියෙනවා F එකක් තියෙනවා හොඳ බලන්න දැන් මට මෙන්න මේ ටික මෙන්න මේ කොටස බලන්න මෙතනින් ගත්තොත් මේකයි 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 මේ මෙහෙම ගියා මෙහෙම ගියා මෙහෙම ගියා බලන්න මොකද වෙලා තියෙන්නේ ක්ලෝස් ලූප් එක නැත්තම් සංමුත බහුආශ්‍රයක් මෙතනින් පටන් ගන්න මේක සම්පූර්ණයෙන්ම සංමුත වෙලා තියෙන්නේ එහෙනම් ඒ ටිකේ එකතු වූ තේ බිඳුවයි ඒක නිසා මට ඒ ටික අයින් කරන්න පුළුවන් එකතු වූ බිඳුවයි කියලා පැහැදිලිද ඔන්න එකතු වූ බිඳුව නිසා මම ඒක අයින් කරනවා හරි වේටක දැන් මොකද තියෙන්නේ විනාඩි කින්න හරි මම දැන් පොඩ්ඩක් අමාරු දෙයක් මෙතන පුතේ 3 CD නෙවෙයි තිබිලා තියෙන්නේ 2 CD 2 CD තිබිලා තියෙන්නේ එතකොට මේක ඈන තියෙනවා මම අද 3 CD එක දාලා හද හදි බිල් එතකොට මේක ඈන තියෙනවා බාල පුතේ දැන් මේව තිබ්බට පස්සේ මේ මෙතන 2 FA උඩට තියෙනවා sorry 2 AF උඩ තියෙන FA එතකොට ඒ දෙන්නා එකතු වු පුතේ පළවෙනිහට තියෙන AF කියන බලය පළවෙනිහට තියෙන AF කියන බලය හේතුව උඩට තිබ්බා FA කියලා බලයක්
පල්ලෙහාට තියෙනවා 2AF කියලා බලන්න. එහෙනම් 2AF වලින් AF අඩු කරන්න එක අයින් කරන්න. එතකොට එන්නේ පල්ලෙහාට තියෙන AF කියලා බලන්න. එහෙනම් මේක එකතු කරලා බලන්න. මෙතනින් පටන් ගන්න ලස්සනට මෙතනට යවවා. එහෙනම් එකතු වෙන්නේ ආරම්භක ලක්ෂ්‍ය ඉඳන් අවසන් ලක්ෂ්‍ය දෙන දෛශිකය. ඒ කියන්නේ ඒ සිට දී දක්වා ඒ දී දශකය. පැහැදිලිද? උත්තරේ ඒ දී දශකය. ඒ කියන්නේ දෙක. තේරිය? right. හොඳයි. මම මේ දෛශික වල සම්බන්ධ ඔය ගැටලුවක් කතා කරේ සහ ඔගොල්ලන්ගේ විශේෂයෙන් කතා කළ යුතුයි කියලා හිතෙන කාරණා ටිකක් විතරයි මම මේ කතා කරේ. ඊට අමතරව ඕගොල්ලන්ට මොකක් හරි ගැටලුවක් තියෙනවා මේ රුබ්‍රිකප් එකේ ක්වෙස්චන් සම්බන්ධයෙන් ඒක මගෙන් වෙනම අහන්න. හරිද? මම ඇත්තටම මේ මම රෙකමෙන්ඩ් කරනවා අර මේ ඒක දරුවෙක් මට හදලා දීපු මේ පොත. ඒ විදිහට පුළුවන් නම් වෙනත් පොතක් තියාගන්න පුළුවන් නම් නෙවෙයි ඇත්තටම තියාගන්න. මොකද පසු කාලීනව ඔයගොල්ලන්ට එක මාර විදිහට ප්‍රයෝජනවත් වෙයි. දිගින් දිගටම දිගින් දිගටම ඒ පොත් ටිකක් තියාගන්න. ඒකෝ අපිට අවුරුදු දෙක අවසානයේදී ඔයගොල්ලන්ට පොත් කීපයක් ඔතන තියෙනවා. හරි. ප්‍රශ්න ටික තියෙනවා ආසසිය තියෙනවා ප්‍රශ්න තියෙනවා ආසසිය තියෙනවා. මොකද අපි පාඩම් වැඩිපුර කරන්න කරන්න ක්වික් රීකප් එකේ එන ක්වෙස්චන්ස් ගන්න අපිට වැඩි කරනවා සහ අහන සිලබස් එකේ කන්ටෙන්ට් එක වැඩි කරනවා. සිලබස් කන්ටෙන්ට් එක අපි ප්‍රශ්න පාඩම් හතරක් පහක් කරා නම් අනිවාර්යෙන් පාඩම් හතරක් පහකින් ඇහෙනවා. ඒක නිසා අපිට දවස ගානේ අපේ මේ ස්මරණය වෙන පාඩම් සංඛ්‍යාව වැඩි වෙනවා. හරි. ඒක නිසා ඒක දිගටම අර වගේ පොතක තියාගන්න. හරි. මේකෙදි දැන් තේරුම් ගන්න ඕනේ පුංචි කාරණයක් තියෙනවා. ඒ තමයි අපිට අපි හැමෝටම අමතක වීම වෙනවා කියන එක. තේරුණා? අමතක වීම සහ දක්ෂතාවය කියන්නේ පැහැදිලිව දෙකක්. හරි. මොකද ගොඩාක් දක්ෂ ළමයි ඉන්නවා අමතක වෙන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට කිව්වනේ මගේ තියෙන මම දානවා දුර්වලතාවයන් කියන්නේ මට මතක වෙනවා. ඇත්තටම මට මතක. මට මහා ලොකු දෙයක් මතක තියාගන්න බැහැ ලොකු අර. හරි. මගේ හැකියාව තියෙන පුතේ මට හිතන්න පුළුවන් ඩක් ගාලා මේ විදිහට මේ වේගෙන් වැඩ කරන්න පුළුවන්. හරි. එතකොට මම මගේ දුර්වලතාවය මම හඳුනගෙන තියෙනවා සහ මගේ හැකියාව මම හඳුනගෙන තියෙනවා. හරි. එතකොට මම කළ යුත්තේ මට හැකි දේවල්. නොහැකි දේවල් කළා හරියන්නේ නැහැ. හරි. ඒ නිසා මම මතක තියාගන්න බෑ. මම ඒ නිසා බයෝ කරෙත් නැහැ. මොකද කරන්න බෑ නේද? අනිවාර්යයෙන්ම කරන්න කියලා අන්තිමට මතක තියාගෙන හිටියේ වෙන නහරයක් කැපුවේ වෙන නහරයක් නොත් එම් මල මගුලක් කියලා. ඒ නිසා මතක තියාගන්න බැරි දේවල් මතක තියාගන්නේ නැහැ. හරි. ඒ වගේ ඕගොල්ලන්ටත් තව තමුන්ගේ දක්ෂතාවය තම තමුන් අඳුරගන්න. තම තමුන්ගේ වීක් පොයින්ට් තම තමුන් අඳුරගන්න. මම ඇත්තටම මේ ක්වික් රීකප් සීරීස් එක මම දිනනකොට මම ඕගොල්ලන්ට මුලින් හිතුවේ ඇත්තටම ඕගොල්ලන්ට සෙල්ෆ් රිවොලියුෂන් එකක් කරන්න. සෙල්ෆ් රිවොලියුෂන් කරපුවා නම් හරි මට මේ ටික මතකයි. මම මේක පාඩම් කරේවි. මට මේ ටික තේරිලා නැහැ වගේ මට තේරෙනවා. අන්න ඒ වගේ පුංචි දෙයක් ඕගොල්ලන්ට ගන්න පුළුවන්. හරිද? හැබැයි මම මේ ප්‍රශ්න ටික විශේෂයෙන් කරේ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි මේවා යෙදී ඕගොල්ලොත් එක සාකච්ඡා කළ යුතු නිසා. හරි. මොකද මේ වගේ ක්වෙස්චන් එකක් ආවොත් කොහොමද කරන්නේ? අපි ඒවා දැනගන්න ඕනේ. ඉතින් මේ වගේ ක්වෙස්චන් සායි ඉස්සරහට එන්න පුළුවන්. ආය 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 කියන්න පුළුවන්. හරි. මම පොදු මේ දැක්ක ප්‍රධාන දෙයක් තමයි ඕගොල්ලන්ට දෛශික පාඩම දැන් මතකයි තා. හරි. කලාව විතරනේ. කලාව විතර නිසා වෙන්න ඕනේ. දැන් ඒක මතකයි. ඒකෙන් අහන ප්‍රශ්න වලට ගොඩාක් කට්ටිය හරි උත්තර දෙනවා. හරි. ඒ නිසා මතක. හැබැයි මුල් පාඩම් ටික ඇසර කොන්න අමතක වෙලා තියෙනවා. ඒකට හේතුව මුල් පාඩම අමාරු නිසා නෙවෙයි මතක නැති නිසා. එච්චරයි. ඒ නිසා ඒක පොඩ්ඩක් භාවිතය අතහැරලා තියෙනවා. ඒරන් කළ යුත්තේ ඒක දෙයයි. මොකද්ද? අර පාර පොත බලන්න. පොත බලන්න ටියුට් ටික කරන්න. ටියුට් ටික ඇසර වෙන වෙනම කරන්න මම අර අර දරුවම මම අර ඉංග්‍රීසි වලින් දරුවෝ නෝටක් කියවගලන්න. මේ අර එයා ටියුට් කළේ. ඒ දරුවම මට ඒකට පස්සේ මම ඒකට පුංචි පුතා දුන්නා. හරි. වැරදි තියෙන නිසා පුතේ පරන්ටි උට්ටේ ගේවා ඇස තෝරලා ස්ටැම්ප් වලදී අරගෙන කරා මතක් වෙන්න.
ඒ වගේම කරලා වල තිබ්බ ඒත් ඒ විදිහට ලස්සනට මේ දැන් ඒක තේරුම් ගන්න කාරණාවක් තියෙනවා අපිට අර අපේ උනන්දු සහ හැකියාව ගැන දෙක උනන්දු සහ හැකියාව ගැන දෙක අපිට දැන් ඒ දරුවා දැන් ඉන්න මට්ටමට වඩා ඇත්තට ගොඩක් හොඳ උඩට එන්න පුළුවන් හේතුව ඒ කැපවීම තියෙනවා ඒක නිසා අත්‍යවශ්‍ය දෙයක් නැතේ මට ඕගොල්ලෝ කියන ලොකු ප්‍රශ්නයක් නැහැ තාම ප්‍රශ්නයක් නැහැ කියලා කියන්නේ ගොඩක් සිංහල මිලිත් කට්ටිය කිව්වන් දැක් කළා තියෙනවා ඒ නිසා target to submission සහ ඊට පස්සේ not submissions ඔක්කොම වගේ සියල්ල වගේ කරලා තියෙනවා ඒ නිසා ඒ වෙන ගැටලුවක් නැහැ ඕගොල්ලන්ගේ හැබැයි ඔබලන් දෙන්න තියෙන එකම දෙස් තමයි පරණ දේවල් අමතක වෙන එක අපි හදාගන්න ඒකට පොඩ පොඩ පරණ ඒවා ටියුච්චයක් දෙයක් කරන්න ගන්න හරි කරන්න ගන්න කියන්නේ රන්ඩන්ලි ගාන ටිකක් සෙට් කරලා හරි මේ ගාන කරන කරලා කරලා දාලා බලන්න ආසස් එක හරිද කියලා ආසස් හරි නැත්තම් ආයි පරක් ගියා නොට් එක හරි එච්චර ඒක මහ ලොකු දෙයක් නෙමෙයි ඒක හදාගන්න බැරි දෙයක්වත් නෙමෙයි හදාගන්න බැරි දෙයක් නෙමෙයි හදාගන්න අමාරු ට්‍රැක් එකකට වැටලා නැත්තම් ට්‍රැක් එකකට වැටලා නැත්තම් අන්න හදාගන්න අමාරු හරිද ට්‍රැක් එක දාන්න බෑ පුතේ දැම්මට පස්සේ ඉතින් ආයේ මුකා වුණත් ඇත්තටම යනවා මොකයි තියෙන්නේ හරි අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය පුතේ අපිට අමාරුම ට්‍රැක් එකේ වැඩේ ට්‍රැක් එක වෙනකට පස්සේ ඇත්තටම මේ හරි ලේසියි දැන් විශේෂයෙන් මේ දැන් තාම 2025 කට නිසා මම මේ කියන්නේ ඕල්වෙන්ස් සහ එල්ලොත් තියෙන වෙනස හොඳට අඳුරගන්න. හරි. දැන් ඕගොල්ලන්ට සාමාන්‍ය පුතිය ඕල් සිලබස් එක ගත්තොත් යම් කිසි දෙයක් ඔය වගේ දෙයක් කරාට පස්සේ ආයසරය අමුතු වෙයි. මේ විදිහේ ලොකු වේරියේෂන් එකක් වෙන්නේ නැහැ ලකුණු. ලකුණු වල ලොකු වේරියේෂන් වෙනවා අඩු. නමුත් තේරුම් වල ලකුණු වල ලොකු වේරියේෂන් වෙනවා. ඒ දේ හොඳට මතක තියාගන්න. හරිද? අපි එක එක්කෙනාගේ තියෙන්නේ එක එක දක්ෂතා. හරිද? දැන් අද මම මෙතන ඉන්න පුළුවන්. තව ළමෙක් මෙතන ඉන්න පුළුවන්. හරිද? හැබැයි මම ඉස්සරහට යන වේගයට වඩා මෙයා ඉස්සරහට යන වේගය වැඩි නම් හරිද? මොකට පුළුවන් මම පාස් කරන්න. හරිද? මම ඕනනේ මේ කලින් කියලා දිනවා අපි මේ ලයිෆ් එක නිකන් හරියට අර කොළඹ ට්‍රැෆික් එක වගේ නේ. කොළඹ ට්‍රැෆික් එක වගේ නිකන් අපි කොළඹ ට්‍රැෆික් එකේ නිකන් හිතන්නේ අපේ වාහනේ කොච්චර හොඳ වාහනයක් වුණත් කොච්චර හොඳ වාහනයක් වුණත් කොච්චර වේගෙන් යන පුළුවන් වාහනයක් වුණත් අපි ඔය කොළඹ ට්‍රැෆික් එකේ යනවා නම් උදේ ස්කූල් ටයිම් එක යනවා නිකන් ඔය කොළඹ ළමයි දන්නවා ඒ යනවා නම් ඉක්මන යන ගන්න පුළුවන් ලේසි විදිහ මොකද්ද වේගෙන් ගිහලා යන්න පුළුවන් කවදාවත් බෑ වේගෙන් ගියා කියලා වේගෙන් යන්නත් බෑනේ පුතේ ඒ තරම් බාධක තියෙනවා වේගෙන් යන්න බෑ හැබැයි ඉක්මන යන්න තියෙන එකම දේ අපි හරි වෙලාවේ හරි ට්‍රැක් එකේ ඉන්නේ හරි වෙලාවේ හරි ට්‍රැක් එකේ හිටියොත් යන්න පුළුවන් හරි වෙ කොච්චර හොඳ වාහනයක් වුණත් අපි ඉන්නේ වැරදි ට්‍රැක් එකේ නේද ඒ කියන්නේ වාහන ගොඩක් තියෙන ට්‍රැෆික් ලයින් එකේ නේද අපි ඉන්නේ ජීවිතේ යනකොට හරි සමහර ලයින් තියෙන බොහොම වේසියෙන් යන්න පුළුවන් ට්‍රැෆික් නැහැ ටක් ගාලා දානවා කිය හරි හොඳට මතක තියාගන්න අර අපි යන වාහනේ මොකක්ද ත්‍රිවිල් කාරින්ද බයික් කාරින්ද අපි පාස් කරගෙන යන්න පුළුවන් හරි ඒක නිසා දැන් ඔයා ඉන්න තැන දැන් ඔයා ඉන්න තැන දැන් ඔයාගේ මට්ටම විභාගනේ වැඩක් වෙන්නේ විභාගනේ වැඩක් වෙන්නේ ඔයා දැන් ඉන්න මට්ටම කොච්චර දුරට වා මේන්ටේන් කරලා තියෙනවද දැන් ඉන්න මට්ටම කොච්චර දුරට වා උඩට ඇවිල්ලා තියෙනවද කියන එක විතරයි දැන් ඉන්න මට්ටම අතිශය දක්ෂයක් වුණත් වැඩක් නැහැ ඒක මේන්ටේන් කරලා ගිය නැත්තොත් ලොකමාව වෙයි හරි ඒ නිසා හොඳට ඒක මතක තියාගන්න ඕගොල්ලන්ට ලොකු උපදෙස් දෙන්න නෑ මොකද ඕගොල්ලෝ හොඳට වැඩ කරනවා තාම හරි තාම සිංහල මීඩියම් දරුවෝ ටික මට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ හරිද හැබැයි අමතක වෙන දේවල් අපි පරක්කක් කරගන්න එච්චර ඒක බොහෝම සරලම දෙයක් ඕගොල්ලන්ට කරන්න තියෙනවා හරි හැබැයි මුලින්ම තන ප්‍රශ්න කරන්න ඕනේ පුතේ මුලින්ම තන ප්‍රශ්න කරනවා කියලා කියන්නේ දැන් ඔය ඉංග්‍රීසි මීඩියම් වාගට ගිහින් ඒ පුද්ගලික අපකට යන්න ගිහිල්ලා බලන්න ඊට පස්සේ ඒවැතිර ප්‍රශ්න කරන්න මොකද ඕගොල්ලන් දැන් මේ තියෙන කාලය බොහොම විදස් කාලය හරිද
මේ සතිය ඕගොල්ලන්ට අනිවාර්යෙන් ඉස්කෝල පටන් ගන්න ඕනේ. දැන්ටත් පටන් ගන්න ගත්ත ඉස්කෝල ඇති. හරිද? අවුතෙන් වාරේ පටන් ගන්න. අවුතෙන් වාරයත් එක්ක ඊට පස්සේ ඕගොල්ලන්ට ඇත්තටම ඕගොල්ලෝ බිසි වෙනවා. ඕගොල්ලෝ බිසි වුණාට පස්සේ ඕගොල්ලන් තේරෙනවා ආයි ලේස් නැහැ. අර පහුගිය දේවල් අල්ල. හරි? ඒ නිසා පහුගිය දේවල් වල බැලන්ස් තියෙනවා නම් පුළුවන් ඉක්මනින් ඉවර කරන්න. හරි? දැන් පොඩ්ඩක් මහන්සි වුණා කියලා ප්‍රශ්නයක් එන්නේ නැත. මොකද 12 වසර හොඳට මතක තියාගන්න මම මේ කියන දේ මම හැමෝලා ඕගොල්ලන්ට මේක කලියොත් කියලා ඇති. 12 වසර තියෙන්නේ පුතේ 12 වසර වාරේ 12 වසර තියෙන වාර තුනෙන් එන මේ කරන දේවල් වලින් 50%කට වඩා එනවා එක්සෑම් එක. 50%කට වඩා 12 වසර ටික හරියට ගොඩදා ගන්න පුළුවන් නම් ළමෙක් ගොඩක් වෙලාවට 100 ගන්න පුළුවන් අනිවාර්යයෙන්. හරිද? ඒකක් ගන්න 13 වසර ඕනේ ඊට වෙනම කතාවක්. නමුත් බී එකක් දක්වා යන්න 12 වසර සතා පොඩ්ඩක් දේවල් ටිකක් දැනගත්තා නම් හරි. ඒක නිසා 12 වසර කියන්නේ බැරි වෙලා හරි අල්ල ගන්න බැරි වුණොත් 13 වසර නම් ලේසි නෑ අල්ල. ඒක හොඳට මතක තියාගන්න. හරි. ඒ නිසා හැමෝටම මම කියන්නේ 12 වසර තමයි ඕගොල්ලන්ගේ ජීවිතේ ක්‍රිටිකල් මොහොත. හරි. ඒක හොඳට තේරුම් අරගෙන ඉස්සරහට යන්න. හරි. හොඳයි. අපි පොඩි විවේකයක් ගමු. මම ඒ අතරතුර ඕගොල්ලන්ට එවන්නම් ඔගොල්ලන්ගේ ඊළඟ රිකප් එක ඒක කරන්න. ඊට පස්සේ අපි ඉන්ටර්වල් එකෙන් පස්සේ අපි පටන් ගමු මුත්තේ පාදම සල්ලි චරිතය. එතකොට නැන්දා දැන් 20යි, ඒ කියන්නේ 9:05 තියෙද්දි කට්ටිය එන්න. 9:05 තියෙද්දි කට්ටිය ආයසරයක් මෙතනට එන්න. හරි? බලන්න. මම ඔයගොල්ලන්ට දැන් එවනවා WhatsApp group එකට link එක. හරි? එනං වැඩේ කරමු. හරි.